Aywa, anada supurdu paridi supurdu velavata obe kwante haraya gemburu danuma sapiri vyaparika kathabaha 24/7 samaga adava samaga kathabahata pæminna thibenne ICT niyojita ayathane sabhapati maacharya Rohan Samarajeeva mahata ape soodanam wade Lankawe toraturu saha sannivedana taakshanaya pilibandawa vartamana tattwe e wagema idiriyedi mema taakshane kohomada Sri Lankawe sangwardhaneyata aarthika wardhaneyata minisunge jeevitha aalokamat kirimata yoda gannata puluwan kiyana kaarane pilibandawa saakatcha karannata aibon ke obo piliganna obage weda sadahanda maacharya thumuni dan me aayathare ICT niyojita aayathane Sri Lanka toraturu ha sannivedana taakshana niyojita aayathane මේක මීට වසර ගණනාවකට කලින් මේක ආරම්භ කරපු ආයතනයක් මම හිතන්නේ ඔබලා මේ ආයතනය ආරම්භ කිරීමටත් පුරෝගාමි මෙහෙවරක් සිදු කළා එදා. ඇයි මෙහෙම ආයතනයක් ආරම්භ කළේ? අපි මේ ආයතනය ආරම්භ කළේ සමනින් අපේ ආණ්ඩුව ඇතුලේ මේ සංකීර්ණ නවීන තාක්ෂණත් එක්ක වැඩකරනද අපිට ඒ ධාරිතාවයේ අවස්ථාවේ තිබෙන්නේ නැහැ. ඊට අමතරව මේ තාක්ෂණය ගැන කල්පනා කරොත් අපි මේ කටකින් කෙරෙන්නේ මොකද්ද කියලා නැතුව තාක්ෂණය ගැන කතා කරොත් මේ තාක්ෂණය ඇත්ත වශයෙන්ම එක ආණ්ඩු එක අමාත්‍යාංශයකට කොටු කරන්න පුළුවන් තාක්ෂණයක් නෙමෙයි. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ළමයි විභාග කරනවා. එතකොට ඉන්නේ එක අමාත්‍යාංශයක පරිදි ඇතුලේ. ඊළඟට ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ වෘත්තිය පාඨමාලා කරනවා. ඊළඟට රැකියාවලට යනවා. ඒ යනකොට මේ හැම අපේ ජීවිත එක තැනකට කොටු වෙන්නේ නැහැ. අපි එක පැත්තකින් පාස්පෝර්ට් ගන්නවා, අනිත් පැත්තෙන් ජාතික හැඳුනුම්පත් ගන්නවා. මේ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ අන්තර් සම්බන්ධතාවයේ ගොඩනැගීමට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යුහය අපේ ආණ්ඩු ව්‍යුහය ඇතුලේ හරියට හැකියාවක් තිබෙන්නේ නැති නිසාත් ඒ වගේම මේ සංකීර්ණ තාක්ෂණික අපි දුමු ප්‍රසම්පාදන කටයුතු කරන්න. ඒකත් ලේසි වාස් වැඩක් නෙමෙයි. ඒක හරියට වැඩ කරනවද කියලා බලන එකත් ලේසි වාස් වැඩක් නෙමෙයි. ඒකට සෑහෙන ඉහළ දක්ෂතාවයක් තියෙන අත්දැකීම් තියෙන කට්ටිය අවශ්‍යයි. ඒකට තමයි අපි මේක හැදුවේ දවස්වල. හැබැයි අපි සීමා කරේ නැ ඊ ආණ්ඩුකරණය ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකරණය කියන කටයුතු වලට පමණක් සීමා කරේ නැ. ඒ දවස්වල අපේ තිබ්බා යම් ප්‍රමාණයකට සමාජයේ ගැටීමක් එක්ක සම්බන්ධ කරගන්න ඒ වගේම ආර්ථික කටයුතු. දැන් උදාහරණයක් හැටියට මම හිතන්නේ ඕක පටන් ගන්න කාලේ ලංකාවේ හරියට BPO කර්මාන්තයක් තිබුණේ නැහැ. අද කවුරුත් දන්නවා BPO කර්මාන්තය දැන් සෑහෙන ඉහළ තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් යම් ප්‍රමාණයකට ඒ අපි ඒ දවස්වල කරපු දේවල් මේකට දායක වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙහෙවරක් තමයි මේකට තියෙන්නේ. මේ මෙහෙවර මගේ නම් මතය අපි හිතනවා අපි අපේ ආණ්ඩුව ව්‍යුහය අලුතෙන් අපි නවීකරණය කළා බොහොම ඉහළ මට්ටමට ගෙනාවොත් මේ වැනි ආයතනයට අවස්ථාවක් නැති වෙයි කියලා. නමුත් අපි එතනට ඇවිල්ලා නැහැ තවම. එතකොට දැන් ඔබ එදා මෙම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කරා. වර්තමානයේ ඔබ සභාපතිවරයා බවට පත් වෙලා තිබෙනවා. එදා මෙම ආයතනය ආරම්භ කරන අවස්ථාවේදී බලාපොරොත්තු වුණු අරමුණු ඉෂ්ට කර ගැනීමට යම්කිසි කාල සීමාවකදී මෙන්න මේ වගේ ගමනක් යා යුතුයි, මෙන්න මේ වගේ සමාජයට සහයෝගයක් ලබා දිය යුතුයි කියන ඒ අරමුණු අද වෙනකොට කොපමණ ඉෂ්ට වෙලා තිබෙනවද? ඒ පිළිබඳව ඔබට මොන වගේ හැඟීමක්ද, මොන වගේ තක්සේරුවක්ද තිබෙන්නේ? මම සාමාන්‍යයෙන් ලුකු වැඩ ගත්තහම මං සාමාන්‍ය තෘප්තිමත් කරන්න අමාරු වෙනියෙක්. මට හැම වෙලේම හිතෙන්නේ තව ටිකක් කරන්න තිබ්බ නේද කියලා. ඉතින් එහෙම පැත්තෙන් බැලුවොත් නම් මගේ සතුටක් නැහැ. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් අපි උදාහරණයක් දෙකක් කරන් ප්‍රායෝගිකව කල්පනා කරලා බැලුවොත් 2002 අපි මේ වැඩේ පටන් ගන්නකොට අපිට තිබ්බ එක ප්‍රහේලිකාවක් තමයි ඇයි මේ අපේ අධ්‍යාපන මට්ටම ඔක්කොම තිබිලා ඇයි මේ ඔක්කොම මේ BPO ව්‍යාපාරික කටයුතු ඉන්දියාවට යන්නේ, ඇයි ලංකාවට එන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අපිට තිබ්බා. ඒ දවස්වල අපේ තිබ්බේ අපේ මේ වෘත්තිකයන්ගේ ව්‍යවසායකින්ගේ තනි හයියෙන් ගොඩනගාගත්ත මෘදුකාංග ක්ෂේත්‍රයක් තිබ්බා. ඒකත් අපනයන ක්ෂේත්‍රයක් හැටියට ඒගොල්ලෝ තනියම ගොඩනගාගෙන තිබ්බේ. වැඩි ආණ්ඩුවෙන් විශේෂ උදව්වක් ලැබිලා තිබ්බේ නැහැ. ඒක තිබ්බ නමුත් අර BPO බිස්නස් එකේ මම හිතන්නේ 95ක් විතර වැඩ කරන ওই පොඩි තැන් දෙක තුනක් මම හොයාගත්තා. එච්චරයි තිබ්බේ. ඉතින් අපි ඒක වෙනුවෙන් කරපු වැඩ කොටස කියන්නේ අපි නෙමෙයි කරේ. අපි ඒකට තිබ්බ බාධක අයින් කරා. ඒක තමයි ආණ්ඩුවෙන් කරන්න ඕනේ. බාධක අයින් කරා. ඊට පස්සේ ව්‍යවසායකයෝ ආයෝජකයෝ ඉදිරියට කරගත්තා. දැන් අද අපි කවුරුත් දන්නවා ඒක
ලංකාවේ සැලකිය යුතු ක්ෂේත්‍ර. අපි මේ දැන් කතා කරන්නේ බිලියන 5ක ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් වාර්ෂිකව ලබා ගන්න අපි ඒ මට්ටමට යනවා. මේ මිලියන නෙමෙයි අපි කතා කරන්නේ බිලියන, මේ BPO සහ වෘත්තිකංග ක්ෂේත්‍රය තුලින්. ඉතින් මං හිතන්නේ මේ වගේ දේවල් වෙනවා අපිට පේනවා යම් කිසි දෙයක් තියෙනවා කියලා. අනිත් පැත්තෙන් අපි කේන්ද්‍රීය තැනක් තුන මේ ආණ්ඩුව ඇතුලේ මේ තාක්ෂණ පාවිච්චි කරන එක ගැන. ඉතින් ඒක ගැනලා ඉතින් හුඟ දෙනෙක්ගේ තියෙනවා යම් යම් පැමිණිලි අඩුපාඩු පෙන්වා දීන් තියෙනවා. මටත් දැනටමත් මේ දැනුම් දෙනවා. හැබැයි ඉතින් මට එතනදි කියන්න තියෙන්නේ මේකයි. ඇත්ත වශයෙන්ම මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරනකොට කරන්න තියෙන හුඟා දේවල් තියෙන්නේ තිරයෙන් පිටුපස. ඒ තිරයෙන් පිටුපස දේවල් සෑහෙන ප්‍රමාණයක් කෙරිලා තියෙනවා. ඒව හොඳට වැඩ කරනකොට කාටවත් තේරෙන්නේ නැහැ. කවුරුත් ගණන් ගන්නේ නැහැ. කවුරුත් හිතනවා එහෙම තමයි කෙරෙන්න ඕනේ. මොන හරි වැරදක් වුණ හැටිය තමයි අපිට පේන්නේ. ඊළඟට අපි අර තිරයෙන් පිටුපස කටයුතු ඊළඟට ජනතාවගේ ජීවිතයට ගේන්න ඕනේ. අපි උදාහරණයකට ගත්තොත් මේ දැන් ලංකාවේ මේ පහුගිය කාලේ බොහෝම යාන වාහන පාවිච්චි වැඩි වුණානේ. කාර් තියෙනවා, මොටර් සයිකල් තියෙනවා, ත්‍රිවිලර් තියෙනවා. මේවා තියෙන්නේ මේ මිලියන ගානේ. ඉස්සර තත්ත්වෙ නෙමෙයි. ඒක දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. මේ හැම පුද්ගලයාම මේ ඊ ආණ්ඩුකරණයේ කේන්ද්‍රීය කොටස් වලට ගෑවිලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ රෙවනිව් ලයිසන් එකක් අලුත් කරනවා නම්, අලුත් එකක් ගන්නවා නම් ඔය පද්ධතිය හරහා තමයි යන්නේ. ඉතින් ඕක වැඩ කරනවා. ඒක බොහොම කාර්යක්ෂමව වැඩ කරනවා. නමුත් වැඩ කරන්නේ නැති කොටස් තියෙනවා. හිටපු හැටිය නෙට්වර්ක් එක ඩවුන් වුණාම මිනිසුන්ට තරහ යනවා. තරහ යා යුතුයි. මම ඒ තරහ යන එක වැරදි කියනනේ. අපි මද විරාමයක් ලබා ගන්න. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමගද අප සමග කතාබහේ සිටින්නේ ICT නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා. මහාචාර්යතුමා, දැන් ලංකාවේ අධ්‍යාපනය ගත්තත් ගොඩක් දෙමව්පියෝ උනන්දු වෙනවා තමන්ගේ දරුවෝ මේ තොරතුරු තාක්ෂණය හා සංනිවේදනය ශාස්ත්‍රයට යොමු කරන්න. මොකද හැමෝම ගමේ වුණත් ඈත ගොවි මහතෙක්කුගේ දරුවෙකුට වුණත් ඔවුන්ට පරිගණකයක් අරන් දෙන්න, ඒ වගේම මේ පරිගණක තොරතුරු තාක්ෂණයේ ශාස්ත්‍රයට අධ්‍යාපනයට යොමු කරන්න. ඒතර මේ වගේ දේවල් වලින් අපිට පැහැදිලි වෙන කාරණය තමයි ලංකාවේ මේ වෙනකොට අන්තර්ජාල ව්‍යාප්තිය අනාගතයේදී ඉතාම වේගෙන් වර්ධනය වෙන්නට පුළුවන්. අපේ ශ්‍රම බලකාය තුළට තොරතුරු තාක්ෂණික දැනුම වේගෙන් ගලා එන්නට පුළුවන්, විශේෂම තරුණ කොටස් තුළට. මෙන්න මේ හැකියාව අපේ රටේ ආර්ථිකය වර්ධනයට සංවර්ධනයට තව විදිහකින් කියනවනම් අපේ රට පියවරක් දෙකක් ඉහළට ඔසවල තියන්න මේ හරියට කැටි කරලා කොහොමද යොදාගෙන කියන බාහිර දූර කාර්යය මම හිතන්නේ ඔබතුමාගේ කරපිට පැටවෙනවා මේ නව තනතුරත් එක්ක. ඔබ කොහොමද මේ අනාගතය දකින්නේ? ඔව්, දැන් වෙනස මේකයි. දැන් ඔය BPO කර්මාන්තය කියලා මම කලින් කතා කරගෙන ආවේ ඒක නිකන් වෙනම ක්ෂේත්‍රයක්. දැන් වර්තමාන ප්‍රවණතාවයේ ඔය ICT කියන එක 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 පෙට්ටියක නෙමෙයි තියෙන්නේ. ඒක මුළු ආර්ථිකය පුරාම තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි අපේ දර්ශනීය විය යුත්තේ අපේ ගොවි මහත්මයෙක්ගේ ගොවි පවුලක දරුවෙක් තාක්ෂණය ඉගෙනගෙන ගොවිතැන සහ ගම ඔක්කොම අතහැරලා යන එක නෙමෙයි. ඒ තාක්ෂණය තුලින් ඒක ඉතාමත්ම ගෞරවනීය ලාභදායක රස්සාවක් සහ වෘත්තියක් බවටපත් කරගන්න එයා එතනම ඒ තාක්ෂණය පාවිච්චි කරන එක. ඒතොර තාක්ෂණය කොහොමද අපි කෘෂිකර්ම ඇතුළට ගෙනියන්නේ? තාක්ෂණය කොහොමද අපි සංචාර කර්මාන්තය තවදුරටත් දියුණු කරන්නේ? ඒ කටයුතු මගේ වාසනාවට මේ මම එන්න කලින් ඉඳන්ම සෑහෙන ඒ විවිධ අමාත්‍යංශ අරවමේවා සම්බන්ධ කරගෙන හොඳ සාකච්ඡා මාර්ගයක් ගොඩනගලා යම්කිසි සැලසුම් හදාගෙන යනවා. දැන් ඒවා හරියටම ප්‍රකාශ කරන්න තවම කල් මදි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වැනි තත්ත්වයක් යටතේ, දැන් මේක මූලික වශයෙන් කියන්න දෙයක් නෑ, ඒක ලෝකේ හැමතැනම තියෙන දෙයක්. මූලික වශයෙන් ඒවා සම්බන්ධීකරණ කටයුතු කළමනාකරණය කරගෙන මම හිතන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වේ, ප්‍රතිඵල දකින්න පුළුවන් වේ. ඒ වගේම සමාජ මාධ්‍ය බැහැර කරලා තොරතුරු තාක්ෂණය සහ සංවේදීන පිළිබඳව මම හිතන්නේ කතා කරන්න අපහසුයි මේ වන විට වර්තමානයේදී. මේක කොහොමද ඔබ දකින්නේ මේ අවස්ථාව? ඒ වගේම මේ තුල අපිට ඇතිවන ගැටලු
මේ සියලු දේවල් සමබර කරගෙන මේ ඉදිරි ගමන යන්නට ඔබ කොහොමද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි කවුරුත් දන්නවා ලංකාවේ ගම් තියෙනවා 12,000 වගේ සංඛ්‍යාවක්. ඉතින් මේ වයේ ආයිසරයක් නිහඬව මේ වැඩි ප්‍රචාරයක් නොදී මේ නියෝජිත ආයතනය අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා වෙනත් පාර්ශ්වකරුවන් එක්ක පුද්ගලිකාංශයත් එක්ක එකතු වෙලා ස්මාර්ට් සෝෂල් සර්කල් ඒ කියන්නේ ස්මාර්ට් සමාජ කවයන් කියලා යම් කිසි සංවිධාන ගොඩනගලා තියෙනවා. ඒ වයේ අරමුණ වෙන්නේ අපි ඉතින් දැන් ඒක ගොඩනගලා විමධ්‍යගත විදිහට ගොඩනගගොහම අන්තිමට තීරණ ගන්න ඕනේ ගමේ කට්ටිය. මෙහි ඉඳන් කියන්නේ ඕඩර්ස් දෙන්න නෙමෙයි අපි හදන්නේ මේ ඕක මේක කරන්න කියලා. නමුත් ඒ හැමෝටම ෆේස්බුක් පිටුවක් තියෙනවා. ඒ අය ගොනු කරන තවත් ඒ ස්මාර්ට් සෝෂල් සර්කල් SCLK කියලා පිටක් තියෙනවා. දැන් මේක කොහොමද ඒ අයගේ ගමේ යම්කිසි වෙළඳ කටයුතු නිෂ්පාදන කටයුතු වලට දායක කරගන්නේ කියන එක තමයි දැන් මේ පදනම දාලා තිනවා. පදනම උඩ අපි ගොඩනගන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙනවා ඒකනම් මම මේ අර කලින් කිව්වට වැඩිය බොහොම ස්ථීර වශයෙන් මට කියත හැකි. අපි ඉදිරි කාලේ ඒක උඩ අපි යම්කිසි දේවල් ගොඩනගනවා. අපි ඒ තාක්ෂණය ගැන හසල් ලෙස දන්න ඒ තාක්ෂණය සපයන ඒ සැපියුම් කරෝ ඉන්නවනේ ෆේස්බුක් වොට්සප් බොහොමම කියලා ඒ කට්ටියත් ගෙනල්ලා අපේ සිවිල් සමාජයේ කට්ටියත් සම්බන්ධ කරලා මේක කොහොමද වඩා ඒ ගම්වල ජනතාවට වඩා වාසිදායක විදිහට මේක ප්‍රවර්ධනය කරන්නේ. මොකද අපිට එකාතකින් යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා තමයි අපිට තේරෙන්නේ. අපිට තේරුණා මේක තුලින් කොයිතරම් ව්‍යාපාරික කටයුතු කරනවද කියලා අර වහලදාපු අවස්ථාවේ හුඟ දෙනෙක්ට වේදනාව තේරුණා. වේදනාව තේරුණාම අපි දැන් මේ වේදනාවට උත්තර දෙන්න ඕන. එතකොට ආචරයක් එවැනි දීර්ඝකාලීන වසාදැමීම් වළක්වන්න එයාට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ඒකේ පිළිවෙලක් ඇතුව කරගෙන යන්න තව වඩා හොඳට කරගෙන යන්න අපි අවශ්‍ය පියවර ගන්න. ඔබ Facebook සමාජ සමග කතා බහ කරන්න අලුත් වැඩසටහන් ඔවුන් සමග කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව් පැහැදිලිව. මොකද දැන් මම ආණ්ඩුවේ නිල තනතුරක් නොදැරුවත් ඉතින් මම සාමාන්‍යයෙන් අර කියන්නේ සම්බන්ධීකරණ කටයුතු දෙනවනේ. අපි ඔය ජාත්‍යන්තර වැඩ කරනකොට ඒ කට්ටිය අඳුන ගන්නවා. ඒ අය අපි හොයාගෙන එනවා. ඉතින් අපි මේක අපේ රටනේ. මම මේ රට විතරනේ මම මේ වැඩ කරන ඕනම රටක මම ආණ්ඩුවේ නිලධාරීන් ඕනගෙනට සම්බන්ධ කරලා දෙනවා. ඉතින් දැන් උදාහරණයක් හැටියට අපේ ආණ්ඩුවේ හැම අමාත්‍යංශයකම වගේ ඉන්නවා මේ ඉන්ෆර්මේෂන් ඔෆිසර්ස්ලා කියලා කට්ටියක්. මම අර තොරතුරු දෙපාර්තමේන්තුවට කතා කරලා මම ඒගොල්ලන්ගෙන් ආවා ඕගොල්ලන්ට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ අවශ්‍යතාවයක් තියෙනවා කිව්වා. මම අරගොල්ලන්ට කිව්වා කතා කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ සම්මන්ත්‍රණයක් තියලා එයාගේ ඒ පිටු ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ Facebook සමාජ Facebook කට්ටිය මේ මාස ගානකට අවුරුදු දෙක උඩ ඒගොල්ලන්ගේ පිටු අර ටික් එකක් දාලා ඒක මේ pages නෑ ඊට වැඩිය මේ ඒක නීත්‍යානුකූල ඒක මේ වංචනික එකක් නෙමෙයි වෙන කෙනෙක්ට ඒකට අයිතිවාසිකම් කියන්න බෑ කියලා authorized pages වගේ ඒ වගේ ආරක්ෂක ක්‍රමවේදයන්ුත් යම් ප්‍රමාණයකට හඳුන්වා දීලා ඒ වැඩමුළුවක් තිබ්බා අවසාන මිනිත්තුව. ඉතින් දැන් අපි හදන්නේ අපි සමාජ මාධ්‍ය පැත්තෙන් ගත්තහම මතක තියාගන්න ඕනේ මේවා මේ අපි මහපාර යනකොට යම්කිසි ආරක්ෂාවක් ඇතුවද යම්කිසි පිළිවෙලක් ඇතුව යම්කිසි ශිෂ්ට විදිහට තමයි අපි හැසිරෙන්නේ. අපි පාරේ යනකොට මිනිසුන්ට ගල් ගහන්නේ නැහැ, මිනිසුන්ට කුණු හරපෙන් බනින්නේ නැහැ. ඒ වගේ තමයි අපි හැසිරෙන්නේ. එහෙම හැසිරුණොත් යම්කිසි අදිනව තියෙනවා. සමාජ මාධ්‍යවලත් ඒ යහ හැසිරීමක් යහපත් හැසිරීමක් ගැන යම්කිසි කටයුතු අපි ඉදිරි කාලේ ජනතාව දැනුවත් කරන්න අදහස් කරනවා. අපි ඒකටත් අවශ්‍ය අඩිතාලම පාසල් මට්ටමින් දැන්ට ගොඩනගලා තියෙනවා. අපි ඔබට බොහොම ස්තුතියි වන්දනා අපේ සාකච්ඡාව පැමිණිය පිළිබඳව. අපි අද සාකච්ඡා කළේ ICT නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමග අද විස්24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.